සාමාන්‍යයෙන් මම මාසයකට ලක්ෂ 1.20ක් වගේ හොයන සම්පූර්ණ වැඩේ ඉවර වෙනකන් අපේ කම්පැනි එක කරලා තමයි අපි ඉන්වෙස්ටර් බාර දෙන්නේ. අපි යකඩ විදියට භාවිතා කරන්නේ ගැල්වනයිස් අය. එතකොට එහෙම මලකන්න කිසි ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු 30ක් 40ක් වුණත් ස්ට්‍රක්චර් එක කිසි ප්‍රශ්නයක් නැහැ. තියෙනවා. පළදාව බිලදී ගැනීම අපි ආයතනයෙන් කරනවා. අපි දෙදක එක්ස්පෝට් කරන වැඩේත් කරනවා. ඊට අමතරව එක්ස්පෝට් කරන කම්පැනිස් වලට සප්ලයි කරනවා. සුපර් මාකට් චේන් වලට සප්ලයි කරන වැඩේ කරනවා. ඒ නිසා අපි පළදාව මේ මිලදී ගන්න වැඩේ අපි ආයතනයෙන් සිද්ධ කරනවා. ඒතකොට බයිදක් ගැරන්ටි එකක් අපිට දෙන්න පුළුවන් අපිත් එක්ක වැඩ කරන ඕනම කෙනෙකුට. කන්සල්ටේෂන් එකක් දෙනවා. එක ක්‍රොප්පයක් ඉවරනකම් ෆ්‍රී. ඊට අමතරව දිගටම කන්සල්ටේෂන් එක අපි කම්පැනි එක හම්බ වෙනවා. දිගටම හාවස්ට් එක පර්චේස් කරන වැඩේත් කරනවා. මොකද අපි සප්ලයි චේන් එක සිකියුර් කරගන්න එක එක කොටසක් තමයි අපි මේ කරන ප්‍රොජෙක්ට් වල මේවැයි ගන්න. වියදම් කරපු ගාන කවර් කරගන්න කොච්චර කල්යයිද? ආයිබෝන් වාසනාවන් හැමෝටම. අද නිලමේ ඇවිල්ලා ඉන්නේ කණ්ඩායමත් එක්ක කුරුණෑගලට. මොකද හිතන්නේ? ඔයාලටත් පර්චේස් 12ක විතර ඉඩමක් තියෙනවා නම් නිකන් අන්න ඒ ඉඩමින් මාසෙට ලක්ෂයක් විතර හොයාගන්න පුළුවන් වුණොත් Tamanට. ඉතින් මෙහෙම කරන ක්‍රමය මොකද්ද කියලා දෙන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. නිලම YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. පල්ලෙහා තියෙන රත් බඩ බටන් එක click කරලා අපි බලමු නිකන් තියෙන මේ purchase 12ක විතර ඉඩම මාසෙට ලක්ෂයක් විතර හම්බ කරන නිදානයක් කරගන්නේ කොහොමද කියලා. වවන්නෝ දිනන්නෝ කියලා අපි කතාවක් අහලා තියෙනවා. ඒ වගේ සාර්ථක වෙච්ච කට්ටිය ගැන අපි දැනගෙනත් ඉඳලා තියෙනවා කියලාත් තියෙනවා. අදත් කියන්න යන්නේ ඒ වගේ කතාවක්. මාත් එක්ක මේ වෙලාවේ කතා කරන්න ඉන්නවා තරුණ ගොවි මහතෙක්. මම එහෙම කිව්වම ටිකක් ආඩම්බර වෙන්න ඕනේ කියලා මමම කියනවා. ඉරන්ද ශ්‍රී අරම්පත් මහත්මයා ආයිබන් ඔබතුමාට. මේ මං තරුණ ගොවි මහතෙක් කියලා කිව්වේ සාමාන්‍යයෙන් ගොවි තැන් කරනවා කියවම හැමෝටම මතක් වෙන්නේ වයසට ගියපු සීයා කෙනෙක් කුඹුරක් කොටනවා කියන එක. නමුත් අලුත් ආරයකට කෘෂිකර්මයේ පැත්තෙන් ව්‍යාපාරයක් ඉදිරියට ලස්සන කරන් යන්න ඔබ යොමු වෙලා ඉන්නවා. මට කියන්න ඉස්සෙල්ලාම ඔබ මොනවද කරන්නේ? මම කරන්නේ මේ ටනල්ස් ඇතුලේ මිරිස් වර්ග වවන එක තමයි. ටනල්ස් ඇතුලේ මිරිස් වර්ග වවන එක. මොන මොන මිරිස්ද? මම වවනවා නයි මිරිස්, මාළු මිරිස්, අනික අමු මිරිස්. එතකොට දැන් ඔහොම ගත්තම සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා මේ ඉඩම් වල එක දිගට මිරිස් වර්ග වවනවා. දැන් ටනල්ස් ඇතුලේ වවන්න හේතුව ටනල් එකක් ඇතුලේ වවනකොට අපිට පරිබෝධ හානිය අඩුයි. මේ අපි දැලක් ගහලා තිනවා, ඒ දැලෙන් කුමින් එනවා අඩුයි ඇතුලට. ඒක නිසා පරිබෝධ හානිය අඩුයි මේ ටනල් එකක් ඇතුලේ හදනකොට. අනික අපිට තලයකට දෙන්න පුළුවන් අවධානය වැඩි. අපි ලොකු ප්‍රමාණයක් කරනවට වඩා අපිට මේක පැලෙන් පැලේ ළඟට ගිහිල්ලා පැලේකට අවශ්‍ය හැමදේම අපිට දෙන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔබේ තියෙන ටනල්ස් ගැන අපි කතා කරොත් මගේ තියෙනවා මිරිස් දැන් මේ දවස්වල මම කරන්නේ මිරිසුයි මාළු මිරිස් තියෙනවා. මාළු මිරිස් වර්ග අඩි 3000ක දාලා තියෙනවා. මේක නම් වර්ග අඩි 1500ක්. මාළු මිරිස් වර්ග අඩි 3000ක දානවා. එතකොට සාමාන්‍යයෙන් ආදායම කොහොමද? සාමාන්‍යයෙන් මම මාසයකට ලක්ෂ 1.20ක් වගේ හොයනවා. 1.20ක් වගේ හොයනවා. එතකොට වර්ග අඩි 3000ක දාලා. ඔව්. එතකොට ඕකේ පරිබෝධ හානිය අවමයි ටනල් එකක් ඇතුලේ හදන ඉඳ ඔබ කිව්වා වගේ. ඒ කියන්නේ පැලෙන් පැලේට බලන්න පුළුවන්. එතකොට පැලේ සාත්තුවට කරන දේවල් පැලේ සාත්තුවට අපි පොහොර යොදනවා. රසායනික පොහොරත් යොදනවා, දියර පොහොර වර්ග යොදනවා. කුමින් හානි ගොඩක්ම නැහැ. ඒ කියන්නේ ඉත පොඩි සත්තු සමහර වෙලාවට එන්න පුළුවන්. ඒ වගේ આવොත් අපි ඒ සත්තුන්ට අවශ්‍ය කටයුතු කරනවා. ඒක අවම මේකෙන් බලා ගන්නවා. එතකොට දැන් ඔබ කියන විදිහට දැන් කොහොම හදුවා? දැන් අපි හිතමු කෙනෙක්ට අවශ්‍යයි කියලා හදනවා. මාකට් එක හදාගන්නේ කොහොමද? මාකට් එක සාමාන්‍යයෙන් ඉඩම් වල වවණේට වඩා ටනල් සතුලේ වවණේ වලට මාකට් එක වැඩි. මොකද ගුණාත්මක දේවල් තමයි හම්බෙන්නේ කියලා අහලා තියෙනවා. ඉතින් ඒකේ මාකට් එක හදාගන්නේ කොහොමද? විකුණන ගැනුම්කරුවෝ ඉන්නවද? ගැනුම්කරුවෝ ඉන්නවා. අපි මේ පිටරට යන එක්ස්පෝර්ටර්ස්ලා එනවා. අපෙන් මිලදී ගන්න ඒගොල්ලෝම එනවා. ඒ අර අපිට සාමාන්‍ය අපේ මා කඩවලට දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ මාළු අපේ මිරිස් කරල් වල පෙනුම දැක්කහම ඒගොල්ලෝ ඒක ගන්න පෙළඹෙනවා වැඩි. ගන්න පෙළඹෙනවා වැඩි. ඒ කියන්නේ ඒ තරම් ලස්සනයි. ඒ තරම් ලස්සනයි. එතකොට සාමාන්‍යයෙන් කෘෂිකර්මයේ කියන පැත්තට යොමු වෙනකොට ඒකේ තාක්ෂණයේ දවසින් දවස දියුණුවන. දැන් අපි කතා කරමු ටනල්ස් ඇතුලේ වවන්නේ මේ වැඩ කටයුතු කොහොමද පටන් ගන්නේ, කොහොමද උදව් කරන්නේ, කොහෙන්ද ආවේ? මම මුලින්ම මගේ යාළුවෙක් ඉන්නවා CGC කියලා ආතනක් තියෙනවා. එයාව තමයි සම්බන්ධ කරගත්තේ. එයා තමයි මගේ ටනල් එක හැදුවේ. ඒකයි එයා නිතරම ඇවිල්ලා සතියකට සැරයක් වගේ ඇවිල්ලා එයා මගේ වගාව නිරීක්ෂණය කරලා අවශ්‍ය උපදෙස් එයා සේරම දෙනවා. එතකොට එහෙම්මම තමයි මේ කටයුතු ඉස්සරහට යන්නේ. එයා හරහාම තමයි සේරම කටයුතු
කරගෙන යනවා. එතකොට මෙතන ආරම්භය එතන. CGC ආයතනය. CGC ආයතනය. රයිට්. එහෙනම් අපි කතා කරේ තරුණ ගොවි මහත්තෙක් එක්ක. එතකොට මේ තරම් දුර එන්න මේ විදිහට බලාගෙන යා කිව්වා පැලෙන් පැලේ අවධානය දීලා බලා ගන්නවා. කොච්චර ආදරේ මේ දේවල් හද නැද්ද? පැලයක් හැදිලා කරලක් කරනකොට කොච්චර ආසාවක් ඇති නැද්ද? ඉතින් හොඳ ආදායමකුත් ලබනවා. කොහෙන්ද මේක පටන් ගන්නෙ? අද මේ කතාබහේ අපි එතනින් තව පියරක් දෙමු. කොහෙන්ද මේක පටන් ගන්නෙ? CGC එරංග මහත්තයත් එක්ක කතා කරද්දී කිව්වේ CGC ආයතනයෙන් තමයි අපිට එයාට උදව් කරේ කියලා. Ceylon Growers Collaboration. අමාත්‍ය කිනෝ Ceylon Growers Collaboration ආයතනයේ අධිපතිතුමා නයිබන් අකිල කුමාරසේකර මහත්මයා. දැන් ඔබ ආයතනයෙන් තමයි එරංග මහත්මයාට උදව් කරලා තින්නේ කියලා කිව්වා. එතකොට එරංග මහත්මයා විතරක් නෙවෙයි රටේ ගොවීන් ගොඩක් කට්ටියට මේ වගේ දේවල් කරන්න කැමති කට්ටියට උදව් කරලා තියෙනවා. අපි ඔබ ආයතනයෙන් ගැන සර්විස් ටික කියමු. ඔව් ඇත්තටම අපේ කම්පැනි එකෙන් අපේ මූලික අභිප්‍රාය වෙලා තියෙන්නේ නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට තියෙන නවීන තාක්ෂණය ලංකාවේ තුල ප්‍රචලිත කිරීම. ඒතොර ඒකේ ප්‍රධානම එකක් තමයි හර්තාගාර තුර වගාව කරන එක. ඒකෙදී අපි ওই හර්තාගාර තුර වගා කරන ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒකෙදී ඊට අමතරව අපි ජල සම්පාදන ක්‍රම මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම්ස් අපි ඉන්ස්ටෝලේෂන් කරන වැඩෙත් කරනවා. අපි ඩිරෙක්ට් ලංකාවට ඉම්පෝට් කරන වැඩෙත් කරනවා. මම දැන් මෙහෙම ගැටලුවක් අහන්නම්. ඔව්. ඇයි ග්‍රීන් හවුස් එක ඇතුලේ වවන්නේ අපිට පුළුවන් එළිය වවන්න? ඔව් ඒකේ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපිට ගොඩක් වෙලාවට භූමිය ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට. ඒතකොට භූමිය ගොඩක් කට්ටියට භූමිය නැහැ, තියෙන කට්ටියත් ඉන්නවා, නැති කට්ටිය ගොඩක් ඉන්නවා. එතකොට අපි භූමිය කියන ප්‍රමාණය ඉතා පොඩි ප්‍රමාණයක්. දැන් මෙතන බැලුවත් අපිට මේ වර්ග අඩි 2000ක හවුස් එකක් අපි දැන් මෙතන හදන්නේ. ඉතින් ඉතා පොඩි ප්‍රමාණයක් මේ දේවල් ගොඩක් මැද්දේ. ඉතින් මේ වගේ තැනක අපිට අර ඕපන් ෆීල්ඩ් කල්ටිවේෂන් එකක් කරගන්න අමාරුයි අතට. එතකොට අක්කර කාලයක් විතර අස්සන්නක් අපිට ගන්න පුළුවන් මේ වගේ හවුස් එකක්. හවුස් එකක් ඇතුළේ. ඔව්. ඉතින් ඒ ප්‍රමාණෙත් එක්ක අපි තීරණය කරන්නේ මේ හවුස් එකට යන එක ලේසි කියලා. ඒතකොට ඒ අර ප්‍රමාණය මැනේජ් කරගන්න අපි ඉස්සලා අර ලේබර් කතා කරනකොට කතා වෙන්නේ දැන් මේක ඇතුලේ අපිට එක්කෙනෙක්වත් වැඩි. හැබැයි අපි දැන් අක්කර කාලයක් අක්කර භාගය වගාව කරන්න ගියොත් එහෙම ලේබර්ස්ලා එක්කෙනෙක්ගෙන් හෝ ඒ ආවරුවකින් වැඩ කරලා ඒ වගාව කරගන්න අමාරුයි. ඒතකොට ලේබර් පැත්තෙන් කොස්ට් එක වැඩි වෙනවා. ඊට අමතරව එළිය කරනකොට අර ලෙඩ රෝග සහ පාර්ශ්වික ගැටලු ඔක්කොටම මේ මූණ දෙන්න වෙනවා බෝග වලට. එතකොට අස්වැන්න පැත්තෙන් ක්වලිටි එක පැත්තෙන් හැමදේම අඩු වෙනවා එළිය කරද්දී. ඒ නිසා හවුස් එකට යන එකේ තව chance එකක් තියෙනවා. ඒත් එක්කම security එකක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට කියන්නේ හවුස් එකක් fail වෙන්න තියෙන chance එක ඉතාම අඩුයි. ඒ කියන්නේ crop එකක්. එතකොට දැන් එළිය කරනවා වගේ නෙවෙයි. එළිය 50-50ක් නැති තරම් දැන් insect ලගේ ක්‍රියාකාරීත්වය දැන් තියෙන තත්ත්වයක් ගත්තාම දැන් chemical science කරන්නෙත් නැහැ. කොහොමද දැන් ඉදිරියට chemicals ගෙන්නන්නෙත් නැහැ ලංකාවට. ඉතින් ඒ නිසා මේ ඔය තියෙන insect ලගේ හානිය අනික හානි control කරගන්න බැරි වෙනවා ගොවියන්ට. ඇතුලේ control කරගන්න chance එක තියෙන නිසා හොඳම දැන් දියුණු රටවල ඔක්කොම වගේ ගිහිල්ලා තියෙන green house වලට. ඉතින් දැන් මේකෙත් අපිට පුළුවන් නම් තව තාක්ෂණය දියුණු කරන්න අපි හැම වෙලෙම බලන්නේ ඊළඟට තියෙන ස්ටෙප් එක මොකද්ද green house වල කියලා. ඒකෝට ඒක ලංකාවට කියන එක තමයි. ඔව්. අපේ බලාපොරොත්තු. පුළුවන් මොකද ගුණාත්මක මේ දෙයක් දෙන්න ඉස්සර. දෙන්න ඉස්සර. එතකොට අපි පියවරෙන් පියවර කියමු අපි දැන් අපි බලන් ඉන්න කට්ටියට පොඩ්ඩක් දැන් කෘෂිකර්මාන්තයේ නැඹුරු වෙන්න ඒ සම්බන්ධය දැනුම් නැති කට්ටියත් ඇති. හරිතාගාර ඒ කියන්නේ පොලි ටනල්ස් ඇතුලේ වගා කරන එකට ඔයගොල්ලෝ පොලි ටනල්ස් හදනවා. හදනවා. එතනින් දැන් ඔයාලගෙන් එහෙම හදනකොට හම්බෙන සේවාවන් මොනවද? ඔව් ඒකෙදි දැන් කෙනෙකුට හිතෙනවා එහෙම දෙයක් පටන් ගන්න. ඒකෙදි අපි මෙහෙමයි. අපි දැන් සම්පූර්ණ වැඩේ අපි ගොඩක් වෙලාවට හරිතාගාර වල මේ වගා කටයුතු වලට නියැලෙන කට්ටිය අපිට හම්බෙච්ච කස්ටමර්ස්ල පැත්තෙන් අපි බලපුවම ගොඩක් කට්ටිය ඉන්නේ. එක්කෝ වෙන මොන හරි ව්‍යාපාරයක් කරන කෙනෙක් ඇඩිෂනල් ඉන්කම් එකක් නැත්තම් අර බිස්නස් එක ඩයිවර්සිෆයි කරන්න ඕනවට මේ වැඩේ කරනවා. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට ෆොරින් කට්ටිය හරිතාගාරතුර වගාවට යොමු වෙනවා. එහෙම නැත්තම් මොන හරි වෙන ජොබ් එකක් කරන කෙනෙක් තමන්ගේ රිටයර්මන්ට් ප්ලෑන් එක විදිහට තෝරගන්නේ මේ පැත්ත. මොකද ඇග්‍රිකල්චර් කියන්නේ කොහොමත් එන්ඩෙන්ඩ ලංකාවේ දියුම වෙන මේ එකක්. දැන් කොරෝනා කියන තත්ත්වෙත් එක්ක එන්ඩෙන්ඩ එක තවත් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ හැමෝම උනන්දු වෙනවා මේ පැත්තට යොමු වෙන්න. ඒකෝ අර වගේ පිරිසක් යොමු වෙනකොට ඒගොල්ලෝ ටිකක් අර මුල් කාලේ මේකට නිතරම ඉන්වෝල්ව වෙලා වැඩේ කරගන්න අමාරුයි. ඒ නිසා එයාලට ඕනේ සම්පූර්ණ වැඩේ කරලා ටෝටල් සොලියුෂන් එකක් දෙන විදිහ වැඩ පිළිවෙලක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඒකට ඔයාලගේ වැඩ පිළිවෙලක් තියෙනවා. තියෙනවා. ඒකෙදි අපි කරන්නේ සම්පූර්ණ හවුස් එකේ වැඩේ සහ මේකේ වගා කරන තැන. ඒ කියන්නේ පොල් ටනල් එක නිෂ්පාදනය කරන එක. ඊට පස්සේ ඒක ඇතුලේ අපි පොලෝ වැහෙන්න දානවා මේ රිෆ්ලෙක්ටිව් මල්ච් එකක් තනකොළ වැවෙන්නේ නැති වෙන නිසා කෘමි පාලනේ සිද්ධ වෙන්න. ඊට පස්සේ ඒක අපි කරන්නේ ග්‍රෝ බෑග්ස් දාලා ඉරිගේෂන් සිස්ටම් දාලා පැල හිටවලා සම්පූර්ණ වැඩේ ඉවර වෙනකන් අපේ කම්පැනි එක කරලා තමයි අපි ඉන්වෙස්ටර් බාර දෙන්නේ. ඒ කියන්නේ පොලි ටනල් එක හදලා පැල හිටවලා ජල සම්පාදනය කටයුතු කරලා
සම්පූර්ණයෙන්ම අඩුපාඩු වෙන්නේ නැතුව ඔක්කොම කරලා තමයි බාර දෙන්නේ. බාර දෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට අතහැරෙනවාද? ඔව් එතනින් එහාට අපි අපේ නිලධාරියෙක් අනිවාර්යෙන් සයිට් එක විසිට් කරනවා. විසිට් කරලා අපි ෆස්ට් ක්‍රොප් එක ඉවර වෙනකන් ආයතන එකෙන් ෆ්‍රී කන්සල්ට් කරලා දෙනවා. මූලික වශයෙන් මාළු මිරිස්, නයි මිරිස්, හී මිරිස් එක, බෙල් පෙපර්, සැලඩ් කියුකම්බ, තක්කාලි ඔය ඔක්කොම කරනවා. නමුත් මේ දිනවල අපි වැඩි හරියක් අපේ වගාවල් වලට යොමු කරගන්නේ මාළු මිරිස්, නයි මිරිස් සහ හී මිරිස් කියන වර්ග කීපේ. මොකද මේ බෙල් පෙපර්, සැලඩ් කියුකම්බ සහ තක්කාලි වගේ ඒවා ගොඩක් වෙලාවට හොටෙල්ස් වලට පාවිච්චි වෙන දේවල්. ඉතින් මේ දවස්වල පොඩක් මාකට් එකේ ගැටලුවක් තියෙනවා ඒවට. එක්ස්පෝර්ට්ස් උත් හරියට සිද්ධ වෙන්නේ නැහැ ඔය එයා ෆ්‍රේට් වල තියෙන ප්‍රශ්නත් එක්ක. මොකද අපිත් දැන් ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන වැඩේ කරනවා. ඒත් ඒකේ අපිත් මේ දවස්වල චුට්ටක් ඒක හෝල්ඩ් වෙලා තියෙනවා. මේ එයා ෆ්‍රේට් වල ප්‍රශ්නේ අර ඩිලේ වෙන ප්‍රශ්නත් එක්ක මේවා පෙරිෂබල් දේවල්නේ. පොඩ්ඩක් දවසක් දෙකක් එහෙම වුණාම නරක් වෙනවා. දැන් එහෙම ගත්තම මොකද ෆස්ට් ක්‍රොප් එක ඉවර නැහැ. ඒ කියන්නේ පළවෙනි පැල ටික හදලා ඒ වගේ පැලවල පළදාව අරගෙන පැලේ කාලේ ඉවරනකම්ම දින්නේ නැත්නම් පළවෙනි පළදාව වෙනවා. නෑ පැලේ කාලේ ඉවර වෙනකම් අපි ෆ්‍රී කන්සල්ට් කරලා දෙනවා. ඒ කියන්නේ මාස කීයක් විතර සාමාන්‍ය මාස 8ක විතර කාලයක් මාස 8ක විතර කාලයක් සාමාන්‍ය ක්‍රොප් එක සම්පූර්ණයෙන්ම තියෙනවා. 6ත් 8ත් අතර. එතකොට සෙකන්ඩ් ක්‍රොප් එකේ ඉඳන් ඒත් අපි කන්සල්ට් කරන දෙන වැඩේ කරනවා. නමුත් ඒකෙදි අපි යම් කිසි චාර්ජයක් ගන්නවා. අපේ ඔෆිස් එකේ කෙනෙකුට ට්‍රැවල් කරන්න යන ඒ ෆුවල් කෝස්ට් එක වගේ යන පොඩි චාර්ජයක් ගන්නවා. නැත්නම් සම්පූර්ණ කාලෙම අපි ග්‍රීන් හවුස් එක අවුරුදු 30ක් 40ක් කියලා සම්පූර්ණ කාලෙටම අපි ආයතන සේවාව අපි ලබා දෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ග්‍රීන් හවුස් එකක් මේ වගේ දැන් මේ වගේ පොලි ටනල් එකක් ගහපුවම ඒකේ තියෙන ඩියුරබිලිටි එක ඒකේ කල්පවත්ම කොහොමද? ඔව් දැන් අපි යකඩ විදියට භාවිත කරන්නේ ගැල්වනයිස් අයන්. එතකොට එහෙම මලකන්න කිසි ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු 30ක් 40ක් වුණත් ස්ට්‍රක්චර් එක කිසි ප්‍රශ්නයක් නැහැ තියනවා දෙකම. නමුත් අවුරුදු 5කට සැරයක් විතර අපිට මේ වහලේ කව වෙන්න ගහන පොලිතින් එකයි වටේට ගහන ඉන්සෙක් ප්‍රූෆ් නෙට් එකයි මාරු කරන්න වෙනවා. ඒතරේ ඔය මොකද ඒක සාමාන්‍යයෙන් කලර් එක අඩු වෙන ඩේ කාලයක් යනකොට මේක මේ වතුර වැටිලා පාසි බැඳිලා තමරකට ඉරේලිය වැඩි වුණාම කලර් එක පොඩ්ඩක් ඩිස්කලර් වෙනවා පොලිතින් එකේ. ඒතර ඉරේලිය හරියට හවුස් එක ඇතුළට එන්නේ නැති නිසා සාමාන්‍යයෙන් අවුරුදු 5කට සැරයක් විතර අපි සම්පූර්ණ ඒ ටික මාරු කරනවා. ස්ට්‍රක්චර් එක හැමෝම තියෙනවා. ඒ ටික මාරු කරනවා. එතකොට සාමාන්‍යයෙන් පොලි ටනල් එකක් භාවිත කරන්න කොයි පළාත්වලද හරියන්නේ? ඒක මෙහෙමයි. දැන් පොලි ටනල් එකක් කියන කතාව ගත්තාම පොලි ටනල් එකට අමතරව ග්‍රීන් හවුස් කියන තත්ත්වෙත් තියෙනවා කන්සෙප්ට් එකේ. ඒ කියන්නේ පොලි ටනල් එක චුට්ටක් ඇඩ්වාන්ස් තත්ත්වයක්. එතකොට දැන් අපි ඔය කන්සෙප්ට් එක සම්පූර්ණ ගත්තාම ලංකාවේම ලංකාව පුරාම කිසි ගැටලුවක් නැහැ. ඕන පළාතක පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ එකම දේ සමහර පළාත්වලට යනකොට උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම උෂ්ණත්වය කන්ට්‍රෝල් කරගන්න ක්‍රමවේද ටිකක් අපිට තියෙන්න ඕනේ. අපි දැන් ග්‍රීන් හවුස් කියන පැත්තට යනකොට වෙන්නේ ඒක. ඒතකොට අපිට පුළුවන් වෙනවා ඇතුලේ තියෙන එන්වයරන්මන්ට් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න හදාගන්න පුළුවන්. අපිට ඕන නම් හියුමිඩිටි එක වෙනස් කරගන්න අපිට පුළුවන් ඒක. ටෙම්පරේචර් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේ අපි ටිකක් අර ඒ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ක්‍රමවේදන් වලට ගියොත් අපිට අනිත් පළාත්වල කිසිම ගැටලුවක් නැහැ. මේ මට මේක අහන්න ඕන ප්‍රශ්නයක්. දැන් සමහරකට ඉතින් ඕක ඇතුලේ පැල හදපුවම කොහෙන්වත් කරදරයක් එන්නේ නැහැ. මේක පාලිත තත්ත්වයටte වගා කිරීමක් නේ. එතකොට පලිබෝධයෙන් එන්නෙම නැද්ද? දැන් ක්‍රුමියෝ එන්නෙම නැද්ද? ඔව් නෑ එන්නෙම නැහැ කියන්න බෑ. පලිබෝධ ගෙනවා. يعني අපි සාමාන්‍ය මේ ගොඩක් වෙලාවට මේ පාවිච්චි කරන net එක අපි කියන්නේ අඟලට කොටු 50 තියෙනවා, 40 40 තියෙනවා, 40 25 තියෙනවා. ඒක අපි පාවිච්චි කරන net එක තීරණය කරන්නේ ගොඩක් වෙලාවට පළාතේ තියෙන උෂ්ණත්වය කොහොමද තියෙන කියලා බලලා, ඒතර environment එක කොහොමද අපිට හුලං සැරිසරන විදිය බලලා, temperature එකත් එක්ක බලලා තමයි net එක තීරණය කරන්නේ. ඒතර මේ net එකේ කොටු වලින් යන්න පුළුවන් සත්තු තියෙනවා. දැන් මයිට්ස්ලා වගේ සතෙක් ගත්තොත් එහෙම අපිට ඇහැට පේන්නේ නැහැ. අන්වේක්ෂකින් ගොඩක් වෙලාවට අපි මේවා කරගන්න වෙන්නේ. ඒ වගේ සත්තු අනිවාර්යෙන් යනවා ඇතුළට. එතකොට සමහර සත්තු ඉන්නවා ට්‍රිප්ස්ලා වගේ, ට්‍රිප්ස්ලා ගේ ඇතුළට යන්න බෑ ලොකු සතාට. නමුත් ලොකු සතා ගිහිල්ලා මේ එලියෙන් දැලේ වහල වරලා දැලේ බිත්තර දැම්මොත් එහෙම ඒකෙන් යන පැටියට යන්න පුළුවන් ඇතුළට. එතකොට කෘමිහානි නැතුව නෙමෙයි. හැබැයි අර එළිය වගා කරනවට වැඩිය අපිට දැන් එළිය වගා කරනවට තියෙන හානියට වැඩිය සෑහෙන දුරට කන්ට්‍රෝල් එකක් තියෙන ඇතුළේ වගා කරද්දී. එතකොට වැස්සෙන් වෙන හානිය වැස්සෙන් සැලකිලිදු හානියක් වෙනවා, මල් හැලෙන ඒවා, ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටියට ලොකුවට බලපානවා, ඒ වගේ දේවල් ඒ වාඩු වෙනවා. ඒ වගේම අපි ගන්න හාවස්ට් එක එළියට වැඩි සෑහෙන ක්වොලිටි එක වැඩි ග්‍රීන් හවුස් වල ගුණාත්මක භාවයෙන් වැඩි. වැඩි. එතකොට දැන් මෙතන තියෙන්නේ හදාගෙන යන ග්‍රීන් හවුස් එකක්, ඔයාලගේ කට්ටිය හදාගෙන යන එකක්. එතකොට දැන් මම මේක දැකපුවම මම අහන්නම්, දැන් සාමාන්‍යයෙන් අපි පළාත් ගත්තම මේ වගේ එකක් හදන්න බිම් සැකැස්ම කොහොමද? පොළව කඳු පළාත් වල තියෙන කට්ටිය එහෙම කියන්නේ පළාතේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඉඩමානුව දැන් අපි හිතමු කෙනෙක්ට හදන්න ඕනේ කියලා. මට හදා ගන්න ඕනේ එකක් මට හදන්න ඕනේ. එතකොට ඔයාලා ඇවිල්ලා සියලුම දේවල් කරනවා.
එතකොට බිම් සැකැස්ම කොහොමද තියෙන්නේ? ඔව් ඒකේ බිම ලෙවල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලෙවල් නැති ස්ලෝප් එකක් තියෙන බිමක අපිට මේ පොල් ටනල් එක කරන්න අමාරුයි. එහෙම නැත්නම් එම ඒක ඉන්වෙස්ටර්ගේ පැත්තෙන් අපි කොයාට කියනවා ලෙවල් කරලා දෙන්න කියලා ඒ පළාතේ පහසු විදිහකට. එහෙම නැත්නම් යාට අපහස්තාවයක් තියෙනවා නේද? ඒක අපි කරලා දෙනවා. හැබැයි ඒකට අපි වෙනම charge කරන්න ඕනේ. එතන ලෙවල් කරනකොට ඒක කරොත්. ලෙවල් පොලොක් අනිවාර්යෙන් අපිට තියෙන්න ඕනේ. හවුස් එක ගහලා. එතන ඉඳන් හවුස් එක ගහලා වගා කරන්න ඕන දේලා මේ මාධ්‍ය ඔක්කොම දාලා එතකොට ඒකට අවශ්‍ය පොහොර වර්ග, දියර පොහොරද, කැට පොහොරද මේ දේවලුත් ඔක්කොම දාලා ඔබතුමාල හැමදේම කරගෙන යනවා. ඔව් පළ හිටවන දඬ වෙනකන් සියලු දේ අපි කරනවා. එතනින් පස්සේ කලමනාකරණය කරගෙන යනකොට ඒ සියලු දේවල් කන්සල්ටින් පැත්ත කරනවා. කරා කියන්නේ මොනවාරි ලෙඩ රෝගයක් ආවොත් ඒකට මොකද කරන්න ඕනේ? ෆර්ටිලයිසර් කොහොමද දෙනවා? අපි කොහොමද ක්‍රොප් ප්ලෑන් එකකුත් දෙනවා. අපි කන්සල්ට් කරනට අමතරව මාස ගානට අපි ක්‍රොප් ප්ලෑන් එකක් දෙනවා. බේසික් එකක් මෙන්න මේ වගේ ප්‍රැක්ටිසස් තමයි මේ දවස්වල කරන් යන්න ඕනේ කියලා. ඒව අපි මොනිටර් කරනවා. අවසානයේදී පළදාව ආවට පස්සේ පළදාව කැඩුවට පස්සේ ඊළඟට එන ගැටලුව පළදාව විකුණ ගන්න කොහොමද? දැන් මේ දවස්වල දඹුල්ලේ හැමතරම මේ දවස්වල තියෙන සිටුේෂන් එකත් එක්ක ඔක්කොම හිර වෙලා තියෙන එළවලු විසි කරනවා කියනවා කතන්දර කෝටියයි. එතන ගැටලුවක් එනවා. ඔව් පළදාව බිලදී ගැනීම අපි ආයතනයෙන් කරනවා. ඒ කියන්නේ අපි දැන් මම අර ඉස්සෙල්ලා සඳහන් කරා අපි ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන වැඩේත් කරනවා. ඊට අමතරව එක්ස්පෝර්ට් කරන කම්පැනිස් වලට සප්ලයි කරනවා. තව ලෝකල් මාකට් එකෙත් දැන් සුපර් මාකට් චේන් වලට සප්ලයි කරන වැඩේ කරනවා. ඒ නිසා අපි පළදාවස් මේ මිලදී ගන්න වැඩේ අපි ආයතනයෙන් සිද්ධ කරනවා. ඒතකොට බයිබැක් ගැරන්ටි එකක් අපිට දෙන්න පුළුවන් අපිත් එක්ක වැඩ කරන ඕනම කෙනෙකුට. ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. එතකොට තවත් එකක් තියෙන්නේ ඔබතුමන්ලා මේ ඔක්කොම අවධානයෙන් බල්ලහින්ද කන්සල්ටින් පැත්ත කරන හින්දා අනිවාර්යෙන් පළදාව ගුණාත්මකභාවයෙන් වැඩි. ඒක හින්දා මාකට් එක ගැන ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් දැන් ග්‍රීන් හවුස් එකක් ගහන්න දැන් අපි හිතමු කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා කරගන්න. කොච්චර විතර මිලක් යනවාද? ඔව් ඒකෙදී අපි හවුස් එකේ සයිස් එක අනුව මිල ගණන් චුට්ටක් වෙනස් වෙනවා. ඒකට හේතුව දැන් අපි කොහොමත් හවුස් එක පොඩියට ගහුවා ටිකක් ලොකු කරත් අපේ බේස් එක අනිවාර්යෙන් ගහන්න ඕනේ. අපි වටේට දැන් මේ හවුස් එකේ අපි වටේට කොන්ක්‍රීට් බීම් එකක් අනිවාර්යෙන් යනවා වතුර ඇතුළට යන එක සහ හවුස් එකේ ස්ට්‍රෙන්ත් එක තියාගන්න. එතකොට ওই බේස් කණු දාලා තියෙන්නේ. ඕක සාමාන්‍ය මේකට වඩා පොඩි වුණත් ඔය කියන කොස්ට් එක යනවා. ඒ නිසා හවුස් එක පොඩි වෙනකොට සහ වැඩි ලොකු වෙනකොට ටික කොස්ට් එකේ වෙනසක් තියෙනවා. ඒ නිසා අපි සයිසස් අනුව ප්‍රයිස් වෙනස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි වර්ග අඩි 2000කට අඩුවෙන් වගේ යනවා නම් සම්පූර්ණ වැඩේ, ඒ කියන්නේ හවුස් එක කම්ප්ලීට් කරලා අර මල්ච් එලලා ග්‍රෝ බෑග්ස් දාලා ඉරිගේෂන් සිස්ටම් දාලා පැල හිටවලා බේසල් ඔව් බේසල් හැමදේම කම්ප්ලීට්. ඒ කියන්නේ අවසානයේ ඉන්වෙස්ටර් දින ඇවිල්ලා මේක බලලා එතන ගහට මැනේජ් කරන් යන විතරයි. ඔව් ඒ කියන්නේ සම්පූර්ණ වැඩේ කරන්න අපි වර්ග අඩි 2000ට අඩුවෙන් යනවා නම් වර්ග අඩි අපි 650 ගන්න කරනවා වර්ග අඩිය. අඩ වැඩියෙන් යනවා නම් අපි වර්ග අඩිය 590 කරනවා. 5000ට වඩා යනවා නම් 5000ට වඩා යනවා සාමාන්‍ය 550 ගන්න වගේ අපිට වර්ග අඩිය කරලා දෙන්න පුළුවන් සම්පූර්ණ වැඩේ. ඒතකොට ඒක දැන් අපි අර වැඩේ කරනවට අමතරව කන්සල්ටේෂන් එකක් දෙනවා. එක ක්‍රොප් එකක් ගන්නකම් ෆ්‍රී. ඊට අමතරව දිගටම කන්සල්ටේෂන් එක අපි කම්පැනි එක හම්බෙනවා. දිගටම හාවස්ට් එක ප්‍රොජෙක්ට් කරන වැඩේ කරනවා. මොකද අපි සප්ලයි චේන් එක සිකියුර් කරගන්නේ එක එක කොටසක් තමයි අපි මේ කරන ප්‍රොජෙක්ට් වල මේවක් ගන්න. ඒ කියන්නේ CGC එකෙන් ওই සර්විස් ඔක්කොම හම්බෙනවා. දැන් මම මෙහෙම අහන්නම් දැන් පොලි ටනල්ලක් හැදුවා. ඔව්. වියදම් කරපු ගාන කවර් කරගන්න කොච්චර කල්යයිද? අපි හිතමු මාළු මිරිස් දැම්මා. ඔව්. සාමාන්‍යයෙන් අපි දැන් ඔය කියන ක්‍රොප් ඕන එකක් ගත්තොත් එහෙම අපි දැන් ගණන් හදලා තියෙන විදිහට අපි ඇවරේජ් කාලයක් ගන්නවා ක්‍රොප් 3ක් කියලා මාළු මිරිස් එකක් ගත්තොත්. එතකොට අනෙක් බෝග් ගත්තාම ක්‍රොප්ස් ගන්න වෙනස් වෙනවා. නමුත් දල වශයෙන් අවුරුදු දෙක වගේ කාලයක් අපි කියනවා මේ ඉන්වෙස්ට් කරපු ගාන රිකවර් කරගන්න යන කාලේ. ඒ කියන්නේ තුන් පාරක් වවන්න ඕන. තුන් පාරක් වවන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඒ ඉන්වෙස්ට් කරපු ගාන හොයාගන්න තුන් පාර කරන. නමුත් මේක නැති වෙන්නේ නැහැ නේ. එතනින් එහාට ගත්තාම හැමදාම ආදායම තමයි. එතනින් එහාට තියෙන්නේ මැනේජ් කරගන්න යන පොඩි වියදමක් විතරයි. ඒකෙදි ඔය ඉන්සෙක්ට් හානි මොනවාරි හෝ ෆංගල් ඩිසීස් එකක් ආවොත් ඒකට සාමාන්‍ය මාසික රුපියල් 5000ක් වගේ වියදමක් යනවා කිමිකල්ස් වලට. ඉතින් සාමාන්‍ය හවුස් එකක් ගත්තොත් එහෙම හවුස් එක ලේබර් කෙනෙකුට තනියෙන් කරන්න වැඩක් නැහැ. ඉතින් ලොකු හවුසස් කීපයක් තිබ්බොත් එක්කෙනෙක් ඕන නැත්නම් අර ටෙම්පරරි ලේබර් කෙනෙක් උදේට හවසට වගේ එන්න තිබ්බාම ඇති. ඒතකොට පොඩි කෝස්ට් එකක් තමයි මැනේජ්මන්ට් එකට යන්නේ. ශ්‍රමය අඩුවෙන් යදවලා හැබැයි විශේෂත්වය තියෙන්නේ අනිවාර්යෙන් පැලෙන් පැලේට බලලා මේ හොඳ මැනේජ්මන්ට් එකක් කරන් යන්න පුළුවන්. හොඳට සාර්ථක කරගන්නත් පුළුවන්. කිසිම අමාරුවක් නැහැ වැඩ ටික කරන්න. එතකොට දැන් ඔයාලා හදන මේ ග්‍රීන් හවුස් වල විශේෂත්වය මොකක්ද? ඔව් ඒක මේ හවුස් දැකලා තියෙනවනේ හැමතැනම. ඔව් එකක් තමයි අපි ස්ට්‍රක්චර් එක හදනකොට මේ පළාතට ගැළපෙන විදිහට උස
එතකොට අපි වෙන්ටිලේෂන් රූෆ් එක දාගන්නකොට වෙන්ටිලේෂන් රූෆ් එකේ සයිස් එක ඒ කියන්නේ ඇතුලේ කොහොමද අපි ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරගන්නේ කියන එක. ඒ දෙක ගැන අපි අනිවාර්යෙන් කන්සිඩර් කරනවා. ඊට පස්සේ හවුස් එකේ ස්ට්‍රෙන්ත් එක ගැන අපි සෑහෙන බලනවා කියන්නේ නිකන් දැන් අපි පාවිච්චි කරන දැන් මේ අඟල් එකමාරි බට තමයි මේවට දාලා තියෙන්නේ. කාලාන්තරය පවතින්නේ කාලාන්තරය පවතිනවා කියන්නේ හුලන් තිබ්බා කියලා එහෙම දැන් අපි කිමුකෝ හවුස් එකේ කිසි ගැටලුවක් නැහැ. මොකද අපි මේ දීර්ඝ කාලිනව මේ ඉන්වෙස්ටර්ත් එක ඉන්නවා. එතන ඉන්න එක නිසා අපි කිසියෙත්ම මේකේ හානියක් වෙනවද මොකද අපි ඉන්න දිගටම ඉන්න දෙයක් නිසා හානියක් වෙනවද අපි කැමති නැහැ. ඒ නිසා අපි ස්ට්‍රක්චර් එක හොඳටම කරනවා. අර ටෙම්පරේචර් කූල් කරගන්න يعني ටෙම්පරේචර් එක අඩු කරගන්න වැඩේට අර විදිහට වෙන්ටිලේෂන් රූෆ් එකට ලොකුවට අපි දානවා මැද මේ රූෆ් කෑල්ල. එයා එක හොඳට සර්කියුලේට් වෙන්න. අපි රයිට් වෝල් සහ සෙන්ටර් වෝල් එක ගන්නකොට සෙන්ටර් එකේ උස ගන්නකොටත් ටිකක් වැඩිපුර උස ආරන් තමයි වැඩේ කරන්නේ. ඒ නිසා ඉතින් අපි අර හවුස් එකේ පැත්තේ ඩිසයිනින් පාට් එක පළාත යනවා චුටි චුටි වෙනස්කම් තියෙනවා. ඒ පලාදනු බලලා උෂ්ණත්වය අඩු වෙන විදිහට තමයි අපි වැඩේ හරි ගස්ස ගන්න. ඊට අමතරව තව ක්‍රමවේද තියෙනවා මිස්ටින් සිස්ටම් යනේවා, බ්ලෝවර්ස් යනේවා, ෂේඩ් නෙට් දානේවා. ඒ වගේ තව ක්‍රමවේද තියෙනවා ඒ උෂ්ණත්වය තියෙන විදිහට බලලා ඒ අඩු කරගන්න ඕනේ කොහොමද කියලා. ඉතින් අපි ඇතුලේ ටෙම්පරේචර් එක චෙක් කරගන්න මීටර එකක් පාවිච්චි කරනවා. ඒතකොට ඒකෙදි අපිට පුළුවන් කොච්චර ටෙම්පරේචර් වෙනස් වෙනවද කියලා ඒ අනුව අපි තීරණය කරනවා. මොකද එකපාරම අපි ඒ වගේ වියදම් කරන්න කියලා කියන්නේ නැහැ. අවශ්‍යතාවයක් තිබ්බොත් අපි පියවර ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් කෘෂිකාර්මික රටක් අපි ගොවිතැන් කරපු රටක් කිසිම දෙයකට බයක් නැතුව මේ ගොවිතැන් කරලා කාලේ ඇඳලා හිටපු මිනිස්සු අපි ඒ කාලේ ඉඳන්. ඉතින් එහෙන් බලනකොට අද වෙනකොට ලංකාවේ කෘෂිකාර්මික පැත්ත සෑහෙන තාක්ෂණය අතින් දියුණු වෙලා තියෙනවා. වවන විදිය, ජල සම්පාදනය කරන විදිය, වවන ක්‍රම විවිධාකාර විදියට වැඩි වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් කතා කරගෙන යනකොට ඒ ගැන වැදගත් දෙයක් තමයි අද අපි කතා කරන්නේ. මේක අපි කතා කරන්න හේතුව මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන කට්ටිය ඉන්නවා. ඒ වගේම එයාලට පුළුවන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා මේ වගේ දේවල් කරන්න කැමති කට්ටිය ඉන්නවා. එයාලට පුළුවන් මෙන්න මේ වගේ දෙයකට අත ගහන්න කිසිම බයක් නැතුව. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා CGC ආයතනයේ අධිපතිතුමන්ට. අයබෝවන් ඔබතුමාට බොහොම ස්තුතියි ඔබතුමාගේ වටිනා කාලය කැප කරාට. ඉතින් මොකක් හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔබතුමාලගෙන් සර්විස් එක ගන්න පුළුවන්. දුරකථන අංක අපි දාලා තියෙනවා. කතා කරන්න සිලෝන් ග්‍රෝවර්ස් කෝලබරේෂන් ආයතනයට මේ හරිතාගාර ඇතුලේ ග්‍රීන් හවුස් ඇතුලේ වවන විදිහ කොහොමද කරන්නේ, කොහොමද හම්බ කරන්නේ, බයක් හැකක් නැහැ ඒ ප්‍රොඩක්ට් එක ආපෝ මෙයාලම මිලදී ගන්නවා. ඒ වගේම පොලිටනල් එක ඒ ටනල් එක ගහන්න වියදමක් ගියත් ප්‍රශ්නයක් නැහැ. කන්න තුනක් ඒ කියන්නේ භෝග තුනකදී ඒ ගාන හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අවදාත් පොලිටනල් එක වැටෙන්නේ නැහැ. ඒක ඇතුලේ දිගටම කරන් යන්න පුළුවන්. හැමදාටම පාදින විදිහට පුංචි මහන්සියක් දරන්න තියෙන. ඉතින් වවන්න ආස කට්ටියට හොඳ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔබත් කතා කරන්න CGC ආයතනයට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් අපි යන්නේ හදන්නේ හැමදාම අපි විශේෂ දේවල් අරන් එන. විශේෂ දේවල් ඔයාලගේ ජීවිතේට අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ කියන මාතෘකාවෙන්. ඉතින් එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. යන්න හදන්නේ ඉලමි YouTube channel එක මතක් මේ subscribe කරන්න කියලා මම මතක් කරනවා. මේ අවසානයේ ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා නම් අපේ දුරකථන අංකයේ තියෙනවා. අපිට කතා කරන්න. අපි ගිහින් එන්න සුබ දවසක්.